රටක් හැටියට තියෙන අභියෝග. අපි හැමදෙනාම සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, බර්ගර් වේවා, සමස්ත ශ්‍රී ලාංකික ජනතාවටම අන් කිසිදාක නොව බරපතල අභියෝගයක්, තර්ජනයක්, ව්‍යසනයක්, මහා නස්පැත්තියක් අත ළඟම තියෙනවා. දැන්ටමත් වෙලා ඉවරයි. හම්බන්තොට කෑල්ලක් චීනෙට දුන්නා, ත්‍රිකුණාමලයේ ඉන්දියානුවන්ට දුන්නා. දැන් වරායේ හොඳම ශ්‍රේෂ්ඨ වටිනාම කොටස අපේ රටේ හදවත වගේ තැන හොඳම වරායේ නැගෙනහිර පර්යන්තය දැන් ජපන් අයටයි ඉන්දියානුවන්ටයි දෙන්න දැන් සේරම පිවරුපත් හදලත් ඉවරයි. වරාය නගරය කියල එකක් උජාරුවට කතා කර කර කොළඹ හොඳ අපේ හදවත අති දැවන්තක් කර ප්‍රමාණයක් මුහුදු මුහුදයක් කර ප්‍රමාණයක් දීලා ඉවරයි. එහෙනම් මුස්ලිම් පින්වතුනි, ඔබට හඬ නගලා කියන්නේ මම පසුගිය සංගාධිප පත්‍රයේ ලිපියකුත් දැම්මා. ඔබට හඬ නගලා කියන්නේ ඔබටත් අපිටත් දෙමළ ජනතාවටත් බෞද්ධයන්ටත් හිතුනුවන්ටත් හින්දුන්ටත් ඉස්ලාම් භක්තිකයන්ටත් රටක් නැති වෙනවා. එස අපි ගහගත්තොත්, මරාගත්තොත්, ඇනකොටාගත්තොත් අපිට අපේ අනාගතේ මේ පුංචි දරුවන්ට අපේ මතු පරපුරට මාතෘ භූමියක් නැති වෙනවා. විජාතිකයන්ගේ කෙලිදොලක් බවට, ක්‍රීඩා භූමියක් බවට අපේ රට පත් වෙනවට නියත. මේ අඥාන අඳ බොළඳ දේශපාලකයන්ගේ මුක්ත ප්‍රතිපත්ති නිසා පස් වසරකට බලය ලබාගෙන මුළු ජීවිත කාලයටම රට දුන්නා වගේ හිතන මේ මුක්ත අඳ බාල මෝඩ දේශපාලකයන්ගේ අදූරදර්ශී ක්‍රියාවන් නිසා අපි සේරම අසරණ වෙනවා. එනිසා මුස්ලිම්, සිංහල, දෙමළ සියලු දෙනා එකතු වෙලා මේ අදූරදර්ශී පාලකයන්ගෙන් මේ රට බේරගන්න දැන් එකතු වෙලා හඬක් නගනවා මිස තැන තැන ජාති ભેද, ආගම් ભેද, මූලධර්මවාදී ભેද පතුරන්න නම් වෙලාවක් නැහැ. ඔන්න පළවෙනි අභියෝගය. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.